සෑම දිනාටම තෙරුවන් සරණයි අද අප ඔබට කියා දීමට බලාපොරොත්තු වන්නේ ඉතාමත් වැදගත් කාරණාවක් පිළිබඳව අද වර්තමාන සමාජය තුළ අපි දකිනවා මේ අනියම් සම්බන්ධතා නිසා සමාජය තුළ නොයෙක් ගැටලු ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා පහුගිය දිනවලත් අපි දැක්කා මේ ප්‍රේම සම්බන්ධතා එයා ගිහින් අනියම් සම්බන්ධතා වලට යනකොට තරුණ ජීවිත පවා විනාශ වෙනවා වගේම අන්නයි ඉතින් ඝාතනය කරන තැනට පත් වෙලා තියෙනවා. ඉතින් අද පුංචි දහම් කතාවක් ඇසුරින් ඔබට වැරදි කාමසේවණී ආදීනව පිළිබඳව කියා දීමටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඉසිදාසී කියලා තරුණියක්. මේ තරුණියගේ අම්මා තාත්තා දෙදෙනා මේ තරුණියව විවාහ කරලා දුන්න එක්තරා තරුණියෙකුට දීපල තමන්ගේ සියලු දේ ලබා දීමෙන් විවාහ වීමෙන් පස්සේ මේ ඉසිදාසි තරුණිය තමන්ගේ ස්වාමි පුරුෂයාට ඉතාමත්ම හොඳින් යුතුයකම් මිශ්‍ර සිද්ධ කරමින් ඒ කරන්නට ඕන තියෙන සත්කාර ආදී සිද්ධ කරමින් සියලු කටයුතු මැනවින් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනා. නමුත් ටික දවසක් යනකොට මේ තරුණිය කියනවා තමන්ගේ අම්මට මේ ඉසිදාසි තරුණියව ගෙදර ගිහිල්ලා ඇරලන්න කියලා. ඒ කියන්නේ එපා වෙලා මොකක් හරි හේතුවක් නිසා. නමුත් හේතුවක් නැහැ කියන්නේ සියලු දේවල් මේ තරුණිය නිසි ආකාරයෙන් කළා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඇරලුවාට පස්සේ ඉසිදාසිගේ අම්මා නැවත තරුණියකට මේ ඉසිදාසිව විවාහ කරලා දුන්නා. ඒ ගෙදරත් මේ ඉසිදාසි තමන්ගේ ස්වාමි පුරුෂයාට සියලුම යුතුයකම් ටික මැනවින් ඉෂ්ට සිද්ධ කළා කිසිම අඩුවක් පාඩුවක් නොමැතිව. නමුත් සතියක් දෙකක් යනකොට ඒ ගෙදරුණුත් මේ තරුණය කියනවා මේ තරුණියව ගිහිල්ලා ගෙදර ඇල්ලන්න. දෙවනි විවාහයත් එතනින් නැවතුණා. නැවතත් ඉසිදාසි තමන්ගේ අම්මා ළඟට ගියා. ඊට පස්සේ තුන්වෙනි වතාවෙදිත් මේ මොකද කළේ මේ මෑණියෝ ඉසිදාසිව නැවත විවාහයක් කරලා දුන්නා. ඒ ගෙදරදීත් තමන්ට ඒ සුපුරුදු පරිදි මේ යුතුයකම් ටික කරමින් මේ ස්වාමි පුරුෂයාට යුතුයකම් ඉෂ්ට සිද්ධ කරමින් කාලය ගත කළා. නමුත් එහෙත් සිද්ධ වුණේ ඒ තරුණයා ඉසිදාසිව ඒ ගෙදරින් පිටමං කළා. ඊට පස්සේ එහිදී වුණේ ඒ ගෙදරම හිටපු සේවකයෙකුට මේ ඉසිදාසිව දන දාහණයක් දීලා දුප්පත් කෙනෙකුට කිව්වා මේ තරුණියත් එක්ක කාලය ගත කරන්න කියලා. නමුත් එහිදී ඒ තරුණයාත් මොකද කළේ ටික දවසක් යනකොට මේ ඉසිදාසිව අත්හැරියා. එතකොට විවාහ ජීවිත හතරක්ම අසාර්ථක වුණා. මේ ඉසිදාසිව ඒ නිවෙස් වලින් පිටමං කරලා යවුවා. ඒ වෙලාවේදී ඉසිදාසිට ජීවිතය ගැන කලකිරিলা මැරෙන්න හිතලා යනකොට පාර දිගේ එක්තරා රහත් තෙරණින් වහන්සේ නමක් ඉසිදාසිට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිච්ච වෙලාවේදී ඉසිදාසි ළඟ තිබුණ යමක් ඒ රහත් තෙරණින් වහන්සේට පූජා කරනවා. ඊට පස්සේ ඒ රහත් තෙරණින් වහන්සේ ඉසිදාසිගෙන් අහනවා ඔබ පැවිදි වෙන්න කැමතිද? ඊට පස්සේ ඉසිදාසි කැමැත්ත පළ කරලා පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් යනකොට රහත් භාවයට ලබපත් වුණා. ඔබ අහලා තියෙනවා ඉසිදාසි රහත් තෙරණිය පිළිබඳව. ඊට පස්සේ රහත් වුණාට පස්සේ මේ ඉසිදාසි බැලුවා තමන්ගේ මේ පෞල් ජීවිත හතරම අසාර්ථකුනේ ඇයි කියලා. ඒ වෙලාවේදී ඊට ඉහත ආත්ම පහක් ඉසිදාසිට බලන්න පුළුවන්කම තිබුණ රහත් බව නිසා ආත්ම පහකට ඉහතදී ඉසිදාසි දැක්ක තමන් එක්තරා සිටු කුමාර පවුලක ඉපදිලා සිටු කුමාරයෙක් වශයෙන් ඉන්න කාලෙදී මෙයා වැරදි කාමසේවණී හැසිරීමේ කටයුතු කළා. සිටු පවුලක ඉන්න තරුණයෙක් ඉන්නලා. එහෙම මැරිලා ගිහිල්ලා මේ සිටුවරයා ඊළඟට ඉපදුණා වඳුරු පවුලක. වඳුරු පවුලක ඉපදුණා වඳුරු පැටියෙක් වෙලා. එහිදී ටික කාලයක් යනකොට මේ වඳුරු රැළේ හිටපු නායකයා මේ වඳුරු පැටියාගේ ඒ පුරුෂ ලිංගය කඩාගෙන කෑව කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතනින්දිත් ඒ වඳුරු පැටියා මරණයට පත් වෙනවා. ඉන් පස්සේ දෙවනි වතාවේදී නාකි එළදෙනකට දාව පැටියෙක් වෙලා ඉපදෙනවා. ඒ පැටියා තරුණ වෙනකොට ඔබ දන්නවා පිරිමි ගවයෝ තරුණ වයසට එනකොට ඉස්සර තිබුණා ඒ අයට සැත්කම් වාගේ දේවල් කරලා ඒ පුරුෂ ලිංග අයින් කරන ක්‍රමවේදයක්. එතකොට මේ නාකි
එළ දෙනට දා විපදිච්ච මේ මේ වසු පැටියට තරුණ වයසේ එනකොට කුසි කරනවා කියලා කිව්වා ඒ දේ කළා. එතකොට එතනදිත් ඒ දේ සිද්ධ වෙලා මරණයට පත් වුණා. ඊළඟට තුන්වෙනි ආත්මයට එනකොට නාකි එලිච්චියකට දාව එළු පැටියෙක් වෙලා ඉපදුණා. ඊට පස්සේ ඒ ආත්මයේදීත් මේ එළු පැටියාගේ පුරුෂ ලිංගයේ කුණු වෙලා මරණයට පත් වුණා. එතකොට දැන් මේ ඉසිදාසි රහත් තෙරණිය බලන්නේ Tamanට මේ විවාහ ජීවිත හතරම අසාර්ථක වීමට හේතුව. එතකොට පළවෙනි සිටු පවුලක ඉපදුණා. එහි වැරදි කාම සේවනයේ නිසා ඉන්පස්සේ මරණයට පත් වුණාට පස්සේ වඳුරු පවුලක ඉපදුණා. ඊට පස්සේ වඳුරු පවුලක ඉපදිච්ච මේ කෙනා ඉන්පස්සේ මරණයට පත් වෙලා නාකි එළදෙනකට දාව එළු මේ වසු පැටියෙක් වෙලා ඉපදුණා. ඉන්පස්සේ නාකි එලිච්චියකට දාව ඉපදුණා. ඉන්පස්සෙත් මේ ඊළඟ ආත්මයේදී නපුංසක පිරිමියෙක් බවට පත් වෙලා ඉපදුණා. ඒ හතරවෙනි ආත්මයේදී ඉන්පස්සේ තමයි මේ ඉසිදාසි වශයෙන් මේ රහත් වුණ ආත්මභාවයේදී මේ තරුණී උප්පත්තිය ලැබුවේ. එතකොට ඊට පෙර ආත්ම පහකදීම පහකට ඉහෙතදී සිටු පවුලක ඉන්න කාලේ තමන් අර වැරදි කාම සේවනයේ යෙදිච්ච නිසා ඒ එතනින් පස්සේ ඉපදිච්ච ආත්ම භාව පහක්ම තමන්ගේ පෞල් ජීවිත අසාර්ථක වුණා වගේම අර එළදෙනක්කට දාව ඉපදිලත් ඒ වගේම එලිච්චියකට දාව ඉපදිලත් නපුංසක තරුණෙක් වශයෙන් ඉපදිලත් ඒ තමන්ගේ සියලු ජීවිත අසාර්ථක වෙච්ච කතා සහ මිය යන්නටපත් වෙච්ච කතා තමයි එහිදී අපිට ධර්මයේ තුලින් සඳහන් වෙන්නේ. එතකොට මේ ඉසිදාසි තෙරණියගේ කතා ප්‍රවෘත්තිය තුලින් වර්තමාන සමාජයේ ඔබ හැම දිනාටම අපි දෙන්න තියෙන පණිවිඩය තමයි ඉසිදාසි තමන්ගේ පෞල් ජීවිත හතරදීම කිසිම අසාර්ථක බවක් පෙන්වුම් කළේ නැහැ. ස්වාමි පුරුෂයාට සියලු යුතුයකම් ඉෂ්ට සිද්ධ කරමින් මනවින් කටයුතු කළා. නමුත් ඊට ආත්ම පහකට උඩදී අර සිටු පවුලක සිටු කුමාරයෙක් ඉපදිලා ඉන්න කාලෙදී තමන් වැරදි කාම සේවනයේ යෙදිච්ච නිසා ඉන් පස්සේ ආත්ම භාව පහක්ම එහි විපාක විඳින්න සිද්ධ වුණා කියන එකයි ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ඉතින් අද වර්තමානයේ උනත් සමහර පෞල් ජීවිතවල තියෙන්න පුළුවන් බිරිඳ කොපමණ ස්වාමි පුරුෂයාට යුතුයකම් කළත් සමහරේට ස්වාමි පුරුෂයාට කිසිම හොඳක් නොදකින තැන් අපි දකිනවා. එතකොට අපිට හෙදී මේ ඉසිදාසි තෙරණියගේ කතා ප්‍රවෘත්තියත් එක්ක කල්පනා කරන්න පුළුවන් සංසාර ගමනේදී තමන් අතින් මෙවැනි ආකාරයේ ඉසිදාසි තෙරණිය වගේ වැරදි කාම සේවනේ අර සිටු පවුලේ ඉන්න කාලේ සිද්ධ කළ ඒ කාරණාවත් එක්ක ඒ අසාර්ථක වීමත් එක්ක අපිට එවැනි දේවල් මේ සමාජයේ හිතන්නට කල්පනා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද මේ පුංචි දහම් කතාවෙන් අපි වර්තමාන සමාජයට දෙන පණිවිඩය තමයි ඔබත් මේ පුංචි දහම් කතාව පුංචි වුණාට ඔබට ලොකු පණිවිඩයක් අපි මේ තුලින් ලබා දෙනවා. තරුණ පරම්පරාවට වැඩිහිටියන්ට හැම දිනාටම ඔබ ඔබේ පෞල් ජීවිතයේ සාර්ථක කරගන්න යහපත්ව ගත කරන්න තමන්ගේ ස්වාමියාට අවංක වෙන්න තමන්ගේ බිරිඳට අවංක වෙන්න යහපත් වූ ජීවිතයක් ගත කරන්න ඒ තුලින් ඔබට මෙලව ජීවිතය යහපත් කරගන්නත් පුළුවන් වගේම සංසාර ගමනේ දුක් ඇති ස්ථානවල උප්පත්තිය නොලබමින් සැපවත් ස්ථාන ලබන්නත් යහපත් පෞල් ජීවිත ගත කරන්නත් සංසාරේ කෙලවර නිවන් දකින්නත් ඔබට එය හේතුවක් වේවි. සෑම දිනාටම තෙරුවන් සරණයි.